අයිබෝන් සුබ දවසක් වේවා. මුලින්ම කතාවට මත්තෙන් මගේ පේජ් එක රිපෝට් වෙලා තියෙන්නේ. ඊයේ පෝස්ට් එකක් දැම්මා, ලයික් ටිකක් කමෙන්ට් ටිකක් දෙන්න කියලා. ඉතින් ඒකට ලයික් කරපු, කමෙන්ට් කරපු, ෂෙයාර් කරපු ඔබ සියලු දෙනාටම පොදුවේ හදවතින්ම ස්තුතියි, බොහොමත්ම ස්තුතියි. ගොඩක් කට්ටියට පේජ් එක පෙන්වන්නේ නැහැ කියලා මම දන්නවා. හොඳයි, අපි යමු කතාවට. Facebook එකේ මුහුණු පොතේ පොඩ්ඩක් එහා මෙහා සංසරණය වෙද්දී, උඩට පල්ලෙහාට යද්දී මම දැක්කා group එකක්. මොකද්ද මේ group එක? අම්මට ආස පුතු, එහෙම නැත්නම් මුන්ගේ අදහස තමයි අම්මගෙන් ආතල් එකක් ගන්න, තුක් නැදකින් විතරක්. ඉතින් මෙන්න මේ පිළිබඳව යමක් කියන්නට ඕන, යමක් කතා කරන්න ඕන තරුණෙක් ලෙස. මොකද තමන්ව වදාපු දසමසක් කුස හොයාගෙන මෙලවට බිහි කරපු පුතු තමයි අම්මගෙන් ආතල් එකක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇත්තටම මේ group එක හදපු පරයා, මේ group එක හදපු පරයා හරිහමන් ජාතකයක් තියෙන එකෙක් වෙන්නට බෑ. කොහේ හෝ කඳුරක් අස්සේ මුකෙක් හෝ සතෙකුට ජාතක වෙලා තමයි මූ ඉපදිලා තියෙන්නේ. ඒ හින්දා තමයි අම්මගෙන් ආතල් එකක් ගන්නට යයි හිතාගෙනම group එකක් හදාගත්තේ. ඉතින් කියන්න කනගාටුයි, බුදුන් තුන්වරක් පහස ලැබපු රටේ 365 දාසෙම කිතුණු පල්ලි කෑ ගහන රටේ, පූජා පවත්වන රටේ, මුස්ලිම් පල්ලි කෑ ගහන රටේ, කෝවිල් පොයවල දේව පූජා පවත්වන රටේ 5300 ගණන් මේ පේජ් එක ෆලෝ කරලා තියෙනවා. 5300 ගණක් ඉන්නවා අම්මගෙන් ආතල් එක ගන්නට බලාගෙන. ඉතින් ඇත්තටම අපේ රට මොනතරම් දුරට මේ තාරුණ්‍ය පිරිහිලා තියෙනවද කියන හොඳම සාක්ෂිය තමයි මේක. මොකද මේ පේජ් එක මුළු ලංකාවේම තරුණයෝ දැක නැහැ. මේක දැකපු කට්ටියගෙන් ෆලෝ කරලා තියෙනවා 5300 ගාණක්. ඉතින් ඇත්තටම මේ 5300ම මේක ඉන්නේ අම්මගෙන් ආතල් එක ගන්නට. මොකද ස්ක්‍රීන්ෂොට් වගේ මටත් මගේ මැසෙන්ජර්ට එවලා තිබ්බ කවුරු හරි යාළුවෙක්. ඒකේ තියෙන්නේ අම්මා නාන හැටි හොරෙන් බලන් හිටියා, අම්මා ඇඳුම් මාරු කරන හැටි හොරෙන් බලන් හිටියා, අම්මගේ පියවරු දෙක මෙහෙමයි, පස්ස පැත්ත මෙහෙමයි කියලා ඒකේ මැසේජ් එකක් දෙනවා. ඉතින් ඇත්තටම හරිම ලැජ්ජාවයි, හරිම පිළිකුල් සහගතයි නේද? මොකද දවසින් දවස ලෝකේ සෙක්සෝට වැඩිම බර නරඹන රට බවට ලංකිකේ පත් වෙනවා. ඉතින් මේ ඒක කෙසේ වෙතත් ඒක හරි පැත්තකින් දීමු. මේ තමන්ව වදාලා, තම අම්මගේ ඇඟේ තිබ්බ ලේ ටික කිරි කර පොවලා මෙලවට බිහි කරපු අම්මගේ ඇඟ දිහා බලාගෙන ආතල් ගන්නට පුතෙකුට කොලවන්න ඌ මොනතරම් නරුමෙද්ද, මොනතරම් නිවටේද නේද, මොනතරම් කුපාඩීද, මොනතරම් සක්කිලි ජාතියේද ජානමේ තියෙන ගතියක් තියෙනට ඕනද? ඉතින් ඇත්තටම මෙවැනි මෙවැනි පුත්තු මේ ලෝකෙට බිහි වෙන්නේ ජාතකයේ වැරද්දෙන්මයි, ජාතකයේ වැරද්දමයි. ඒ හින්දා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. හැබැයි මේක හදපු එක, මේක පලෝ කරපුන්ගේ ආසාව තියෙන්නේ තමන්ගේ අම්මගෙන් ආතල් එකක් ගන්නට. කෙල්ලෙක් කොල්ලෙක් එක්ක බුදිය ගන්න එක ආතල් එකක් ගන්න ලෝක සබහාධර්මයේ හැටියක්. ඒක ඒකට අපි මුකුත් කියන්නේ. හැබැයි තමන්ගේ අම්මගෙන් තමයි මේ ආතල් එක ගන්න හදලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ලැබුවා මෙහෙම වෙච්ච එක ගැන පුදුමයි. මොකද අපේ රටේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියලා දෙයක් තියෙනවා. ඔවුන්ට පුළුවන්කම තිබ්බා මේවා නවත්තන්නට. මේක විතර නෙමෙයි, ඔබ YouTube එකේ පොඩ්ඩක් ගිහිල්ලා ගහලා බලන්න, නිකන් වල් කතා කියලා මම මේ නම කියන්න, වල් කතා කියලා ඔබ සිංහලෙන් ටයිප් කරලා සර්ච් කරලා බලන්න මොනතරම් ගොඩක් එනවද කියලා. ඒ වීඩියෝ වල හඬ තියෙන්නේ බොහෝ 95%ක්ම කාන්තාවන්ගේ. මේ කාන්තාවෝ තමයි කියන්නේ තාත්ත එක්ක බුදිය ගත්තු හැටි, අයියා නංගි මල්ලි එක්ක බුදිය ගත්තු හැටි, ගෙදර අංකල් එක්ක බුදිය ගත්තු හැටි ගොඩ තියෙනවා. ඉතින් ඇත්තටම අපි දන්නේ නැහැ ඇයි විදුලි සංදේශ නියම් කොමිස් සමාව මෙවුව නවත්තන්නට පියවරක් ගන්න නැත්තේ කියන එක. මෙවුව සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේ සිට. ඔහොන්ට පුළුවන්කම තිබෙනවා, පොලිසියකට පුළුවන්කම තිබෙනවා. ඉතින් මෙවුවගෙන් බොහෝ දුරට මේ සමාජයේ පුංචි දරුවෝ නොමග යන්නට ඉඩ තියෙනවා. ඉතින් ඇත්තටම හරිම පිළිකුල් සහගතයි මෙවැනි ආකාරයෙන් මේ පේජ් කරන කට්ටිය, එහෙම නැත්නම් මේ group හදන කට්ටිය ගැන විශේෂයෙන්ම මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නට ඕන. නීතියක් නැත්තම් නීතියක් අලුතෙන් හදලා හරි මේ වගේ උන්ට දඬුවම් ලබා දෙන්නට ඕන අනිවාර්යෙන්ම. කොහොමද තමන්ගේ අම්මත් එක්ක ආතල් ගන්නට කියලා හිතා නේද බුදුහාමුදුරන්ට බුද්ධත්වය ලබා ගන්නට විවරණ දුන්නේ අම්මා, ඒ ජේසුස් වහන්සේ මෙලොවට බිහි කර දෙන අම්මා කෙනෙක්. ඉතින් මෙවැනි උතුම් වූ චරිත මෙලොවට බිහි කරන ඒ අම්මගෙන් ආතල් ගන්නට තමයි අපේ රටේ 5300 තරුණයෝ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇත්තටම ඔවුන්ගේ පවුල්වල ඉන්න සහෝදරියෝ ගැන කවර කතාද? ඉතින් මෙවැනි සහෝදරයෙක්ගේ එක්ක සහෝදරියකට ඉන්නද පුළුවන්ද? අල්ලපු ගෙදර කාන්තාවකට ඉන්න පුළුවන්ද? එහෙම නැත්නම් ගෙදර කන්න හදිසියකට තියලා යන්නට පුළුවන්ද? ඉතින් මේ රටේ ස්ත්‍රී දූෂණ, මිනීමැරුම්, මංකොල්ලකෑම් මෙවැනි අපරාධ සිදුවෙන එක අහන්න දෙයක් නෙමෙයි. මෙවැනි සමාජයක් අපේ රට තුල ගොඩ නැගෙද්දී ඉතින් ඇත්තටම මෙවට වැට බඳින්නට ඕන දැන් දැන්ම. මොකද මේ රටේ තරුණයම මෙවට විරුද්ධව නැගී සිටින්නට ඕන. මේ පේජ් මේ group එක හරහා ඉන්නේ බොහෝ විට අපේ රටේ තරුණිය කියන එක මම දන්නවා, අංකල්ලා නෙමෙයි. බොහෝ විට ඇත්ත මේකේ තරුණිය තමයි අම්මගෙන් ආතලේ ගන්න බලාගෙන. ඉතින් ඇත්තටම මෙවුවන් මහ තිරිසන් ගති, තිරිසන් අදහස්, තිරිසනුන් තමයි මෙවැනි දේවල් කරන්නේ. ඉතින් මේක හදපු එකට හොයලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා මේ අන්තර්ජාලය හරහා. මොකද
මෙවැනි දේවල් මින් ඉදිරියටවත් මේ සමාජයේ සිදු විය යුතු දේවල් නෙමෙයි එහෙම මෙහෙම වුණොත් දිගින් දිගටම අනාගත පරපුරේ ඉදිරි බලාපොරොත්තු අපට අපේ රට ගැන තියන්නට හම්බ වෙන්නේ ඔහොඳ නොමග යන්නට බොහෝසේ නිදකට තියෙනවා ඒ නිසා මේ අම්මට ආතල් දීලා ආතල් ගන්න බලන් ඉන්න කාලකන්ණි 5300ක් යැනි පුතුන්ට අපි කියන්නට කැමති ඉස්සල්ලා තමන්ගේ ජාතකේ හොඳ නැත්තම් ඒ ජාතකේ හදාගන්නලා අම්මා අවජාතකමේ හරි ගිහිල්ලා උන්න මගුලක හරි ගිහිල්ලා උඹලා වදලා තියෙනවා හැබැයි ඒ වදුපලියට ඒ අම්මගෙන් ආතල් එක ගන්නට බලාපොරොත්තු වෙන්නට එපා කියලා තමයි අපට කියන්න තියෙන්නේ ඔය සිය දෙනාටම ස්තුතියි යාලුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා